लेकिन पांगू साहा आतरे पांगू देख बोल देखे पांगू साहा आतरे पांगू देखें पांगू सहा हतरें पांगू दाखवत देखें पांगू सहा हतरें पांगू दाखवत मेको याला तुनावासरी तरह में इतने के नहीं मेका भूत हेडेमुस्ट्रेडेमुकोणास्ट्रेडेमु इमने तापी सामापाद त्रिकोण हैडे अंदर ये कोई बात नहीं है वो वास्तु हैडे तलो वाला उपकरण में बन बुद्ध हैडे या सामाजिकतुलास्त्र हैडे या नहीं त्रिकोण आस्त्र हैडे या इमने ताप सामापाद त्रिकोण हैडे में ठीक है एवा एवा ही ना पी सामान कोटा देखा तो ऐसे नहीं दिए थे मैं दिन नावम और कौन म බලන්න දැන් ඔයාලා මතක ඇතිනේ නේද මූර්තියක් නම් හරි මැදි මෙහෙම නැවුවා නේ සමජතුලස්සයක් වුණා අර කඩිරෙන් කඩිරක් ගහලා අපි නාට්ටුව මේ අපි එක පොඩ ඇදගන්න දෙන්නා හරි මූර්ත හැඩයක් ඇදද සමජතුලස්ස හැඩයක් ඇදද ත්‍රිකෝණාස්ත්‍ර හැඩයක් ඇදගන්න සමපාද ත්‍රිකෝණ හැඩයක් मूर्त है संपूर्ण संपूर्ण देखें हरियटम सामान संपूर्ण समपाद हैडे अत्वार पे तो समपाद की कौन हैडे कौन है कि मैं हैडे तरह ठीक है पागे ने नावला बालना स्कूल में वो एक और आठ महीने पकड़ने को दूँगा कितने में डाक लीजिए राइट ओके इसलिए ऐसे लड़ने को हम किया ना मिस कर लीजिए
සර් මම දැන් ආයෙ මොකද කරන්න ඕනේ? ඔව් මාතෘපාදික ලියලා මේ භාගය දැක්වුවා මල්වි භාගය මේ වෘත්තයකින් භාගය මේ සමාන කොටස් දෙකකට වෙන් කරලා එකක් භාගයක් අනිත් එකත් භාගය ත්‍රිකෝණාස්පිත එහෙම සමචතුරාස්පිත සමාන කොටස් දෙකකට වෙන් කරලා අපි භාගයේ විදිහට හඳුනගත්තා භාගයක් කියන්නේ දෙකෙන් එකක් මේකත් එහෙම මේ සංකලනය කර දැන් බලන්නකො මෙන්න එක උදාහරණයක් මම පෙන්වන්නම් මෙන්න තියෙනවා ඍජු කෝණාස්ර හැඩයක් මේ ඍජු කෝණාස්ර හැඩයක් තියෙනවා මේක දැන් අර කිව්ව විදියට හරි මැදි දෙකට නවන මොන දෙකට නැවුව නැවුවහම පුතේ එක කොටසක් භාගයක් මේ අනිත් කොටසක් භාගයක් වුණා දැන් අපි නැවුම් රේඛාව ওই විදිහට ලකුණු කරගත්තොත් එතකොට මේක භාගය මේකත් භාගය සම්පූර්ණ එකකින් එක කොටස සම්පූර්ණ එක සමාන කොටස් දෙකකට කැපුවට පස්සේ කැඩුවට පස්සේ වෙන් කරාට පස්සේ එක කොටසකට අපි කියන භාගය ඉතින් මේක කැමති නම් මේ පැත්තට නවන්නත් පුළුවන් මෙහෙමත් පුළුවන් නේද මෙහෙමත් පුළුවන් right अपने बाहर के यहाँ ढूंढने का आता है मेरे को पुना वास्तव में जलाम आप ही मेरा ना पांड राइट इलाज का टाप बाल हूँ इलाज का बैठ कि बागे लेट पी मत आप ही देखे निक ये ना सांगे तो ये आप ही गार्ड करोंगे राइट इलाज का टाप हाल बिंग करने काल में कर काल बागे ने में काल एक अंदर तभी भी है तो ताल टिक में अंदर गाने सामाजिक पुराश्रय रिजुकोणाश्रय मूर्तय समुपाद तिकोणय मेन भाग्य
ඒ භාගෙනුත් භාගය ආයිමත් නවනවා ආයිමත් නවනවා ආ භාගෙනුත් භාගය තමයි කාල ඒ කියන්නේ සම්පූර්ණ එකක් සමාන කොටස් හතරකට බෙදූ විට සම්පූර්ණ එකක් සමාන කොටස් හතරකට බෙදූ විට අපි මේ එක කොටසකට කියනවා කාලක් මේ සම්පූර්ණ එකක් සමාන කොටස් හතරකට බෙදෙනවා බෙදමු අපි ආව සමජතුරස්ත්‍රේ නම් මෙහිම භාගයක බෙදුවා නැවතත් ඒ භාගෙ ආයිමත් බෙදෙනවා එතකොට මේ කාල කාල දැන් භාගයට පුතේ අපි දෙකෙන් එක ගත්තනේ දෙකෙන් එක කොටස භාගය කාලක් කියන්නේ හතරෙන් එක කොටස හතරෙන් එක හතරෙන් එක ආ මේකත් මේ විදිහට කරා මුත්‍යක් එකම කරන් අඩි රූප පාවිච්චි කරන්න ඕනේ හරි මම දැන් සමපාද ත්‍රිකෝණය නැවත ඇඳා ඔයාලා සඳින්න සමපාද ත්‍රිකෝණය වල මම නැවත ඇඳනවා अड़ूर එතකොට සමාන කොටස් හතරකට ගන්න පුළුවන්. එහෙනම් මේක හතරෙන් එක. හතරෙන් එක. හතරෙන් එක. හතරෙන් එක. හරි සමචතුරස්ත්‍ර තුනක් වැඩ ගන්න
ඔයාලා ඇටකට සමජාතික අස්ත තුනක් මේවා අපි කාලවල වලට වෙන් කරමු කටකඩ කාල හදාන right දැන් ගන්න පාට පැන්සලක් ඔයාලා පාට පැන්සලක් ගන්න මේකේ එකක් පාට කරා එක කාලක් පාට කරා මේකේ කාලවල් දෙකක් පාට කරා මේකේ කාලවල් තුනක් පාට කරා ඉක්මනට කරා මේක හතරෙන් එක බව දැන් ඔයාලා දන්න ඕනේ නේද? එක හතරෙන් එක. මේක. ඔව් හතරෙන් කීයක් අඳුර වෙලාද? දෙකයි. එහෙනම් මේක හතරෙන් දෙක. මේක හතරෙන් තුන. හතරෙන් තුන. එක කාලක් පෙන්නකොට අපි ඒකට කියනවා හතරෙන් එක. කාල දෙකක් නිරූපණය කරනකොට හතරෙන් දෙකයි. හතරෙන් දෙක කාල තුනක් නිරූපණය කරනකොට හතරෙන් තුනක් අර දැන් ඔන්න වාට කරන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනු ගෙතරදී හොඳද ලියා ගන්න එක සමචතුරස්ර සමචතුරස්ර හැඩ කපා සමචතුරස්ර හැඩ කපා
සමචතුරස්‍ර හැඩ කපා සමචතුරස්‍ර හැඩ කපා දෙකෙන් පංගු සහ හතරෙන් පංගු දෙකෙන් පංගු සහ හතරෙන් පංගු නිරූපණය කරන්න සමචතුරස්‍ර හැඩ කපා දෙකෙන් පංගු සහ හතරෙන් පංගු නිරූපණය කරන්න කීයක් හදන්නද? ඔව් මම කියන්නම් ගන්න. ඒ කියන්නේ ඔයාලා සමචතුරස්‍ර හැඩ කපා ගන්න. ගොඩක් ඉන්නකෝ. දැන් මේ වගේ සමචතුරස්‍ර හැඩ කීපයක් කපා ගන්න ගෙදරදී අපිට සමචතුරස්‍ර හැඩ හයක් විතර කපා ගන්න එක්කම නේද මේ විදිහට කපා ගන්න කපාගෙන දැන් ඔව් මේක එකක් සම්පූර්ණයෙන්ම පාට කරන්න පාට කරලා අලවන්න අදින් එපා සම්පූර්ණයෙන්ම පාට කරලා අලවන්න අලෙව්වට පස්සේ දැන් අපිට මේක භාගයක්ද හතරෙන් එකක්ද දෙකෙන් එකක් ඒ මොකක්වත් නෙවෙයි මේක සම්පූර්ණ එක නේද එහෙනම් අපි මේකට කියන්න පුළුවන් සම්පූර්ණ එක කියලා ඊළඟට හතරට නවන මේ සස්තරා යනෝ එනෝ යනෝ එනෝ ඔබේ හතරට නවලා ඒකේ කොටසක් අඳුරු කරලා එක කොටසක් අඳුරු කරලා අලවන්න අලවලා අපි ඒකට කියනවා හතරෙන් දෙක නේද තව එකක් ඒ වගේ හතරට කොටස් හතරකට නවලා ඒකෙන් දෙකක් අඳුරු කරලා හතරෙන් දෙක හතරෙන් දෙක දැන් ඔයාලට පේනවද මේ හතරෙන් දෙකයි දෙකෙන් එකයි සමානයිද කියලා පේනවද දෙකේම නේද භාගයක් අඳුර වෙලා නේද මේකෙත් භාගයක් අඳුර වෙලා මේකෙත් භාගයක් අඳුර වෙලා හතරෙන් දෙකයි දෙකෙන් එකයි එහෙනම් එකක් නේ එකක් දෙකක් නෙවෙයි එකක් හතරෙන් දෙක කිව්වත් එකයි දෙකෙන් එක කිව්වත් එකයි දැන්වත් හරි ඊළඟට තව ඒවා ඉතින් මේ විදිහට තුනක් අඳුරු කරලා අලවන්න ඒ වගේ අලවන්න හොඳේ අවලමේ අලවන්න එතකොට ඔයාලා සමානේම පෙරේ හරි ඒ වැඩේ කිදිසි කරන්න මතකයි කරන විදිය ත්‍රිකෝණාස්ත්‍ර හැඩ හතරක් පහක් කපලා දෙකෙන් එක අලවන්න හතරෙන් තුන අලවන්න නේ යා මේ හරියට මේ ප්‍රමාණය අඳුරු කරන්න ඕන අඳුරු කරන කියන්නේ පාට පැසලකේ පාට කරන්නේ හරි එහෙනම් අපි අලුත් වැඩකට යනවා මෙතනින් පස්සේ ලියා ගන්නවාලා මාතෘකාවක් එක ද්‍රව්‍ය සමූහයකින් දෙකෙන් එකක් හඳුනා ගන්න ඔව් දැන් මේකට පුතේ ඉඳ තියන්න පිටු භාගයක් විතර හොඳේ හරි ද්‍රව්‍ය සමූහයකින්
ද්‍රව්‍ය සමූහයකින් දෙකින් එකක් නැත්නම් කියනවා භාගය සොයම් ද්‍රව්‍ය සමූහයකින් භාගය සොයම් නැත්නම් දෙකෙන් පංගුවක් සොයම් මේක හරි ලේසි හැබැයි තේරුම් ගන්න ලේසි වුණාට මේක තේරුම් ගන්න ඕන මොකද නිකාම වරදිනවා පුතේ මේක නිකාම වරදිනවා right ඔන්න දැන් ද්‍රව්‍ය සමූහයක් ගන්නවා අපි මොනවා හරි අපි හිතමු පැන්සල් පැන්සල් හයක් ගන්නවා එකයි දෙකයි सामान කියලා කුටි කීයක් ලැබෙනවද 3ක් 3ක් ලැබෙනවා නේද එහෙනම් 6 6න් භාගෙ කීයද 6න් භාගෙ 3යි නේද 6න් භාගෙ 3 එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් 6න් 2න් 1ක් කීයද 6න් 2න් 1ක් කීයද देखेंगे බිස්කෝතු 10කින් භාගයක් කීයද මම එනිකනාට 5යි 5යි මදටියට ඒ කියන්නේ 5යි ඔව් මාරට 32කින් භාගයක් මදටියට කීයක් කියනවා 10 දොඩම් ගෙඩි 20කින් භාගයක තිබෙන දොඩම් ගෙඩි ගණන් 10යි 10යි 10යි
මම එකක් කරන්න 8න් භාගය 4යි ඉතුරු වේ ඔයාලා කරන්න තියෙන්නේ